අදත් ඔයාල හැමෝම ගොඩාක් ආදරෙන් MS කිචන් එකට පිළිගන්නවා. ඔන්න අද නම් මං හදන්න ලෑස්ති වෙන්නේ චිකන් කරියක්. මේක හරීම ලේසියෙන් ඉක්මනින්ම හදාගන්න පුළුවන්. වැඩි වැඩ දාන්න ඕනේ නැහැ. හරීම රසයි. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝකට යමු. මේ චිකන් කරිය කොහොමද හදාගන්නේ කියලා බලන්න. මුලින්ම මං කුකුල් මස් ටික අරගෙන තියනවා. හොඳින් කපලා සෝදගෙන තමයි අරගෙන තියෙන්නේ. දැන් මිරිස් කුඩු වලින් තේ හැඳි දෙකක් එකතු කරගන්න. ගම් මිරිස් කුඩු තේ හැඳක්. ඊට පස්සේ කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්න ඕනේ. උළුහාල් ටිකකුත් එකතු කරගන්න. ඔයාලගේ රසානෝ ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. මං තේ හැඳි එකහමාරක් වගේ එකතු කරගෙන තියනවා. ඊට පස්සේ ගොරකා කෑලි දෙකක් එකතු කරගන්න. මං නම් ගොරකා කුඩු කරලා හදාගත්ත ටිකක් තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ කුඩු කරගත්ත කුරුදු පොතු වලින් තේ හැන්දකුත් එකතු කරගෙන අතින් මේ සේරම ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම රෙසිපි වීඩියෝ ගොඩාක් බලන්න පුළුවන්. දැන් සේරම ටික අතින් කලවම් කරගෙන ඉවරයි. හරීම රසපාටට ඇවිල්ලා තියෙනවා. මම මේ චිකන් කරිය හදාගන්නේ දර ලිපේ. දැන් මම භාජනයක් තියලා තෙල් ටිකක් රත් වෙන්න දාලා තියෙනවා. තෙල් මේස ඇදි දෙකක් වගේ එකතු කරගන්න. කොටාගත් ඉගුරු සුදු ලුණුයි කරාබු නැටි කරදමුංගුයි රම්පකොළයි කරපිංචකොළයි අමුමිරිසුයි රතු ලුණුයි එකතු කරගන්න ඕනේ. දැන් ටිකක් කලවම් කරගන්න. ඊළඟට මස් ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. මම දැන් මස් ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. දැන් වතුර අඩු කෝපයක් උඩින් එකතු කරගන්න. එකතු කරගෙන දැන් මේක වහලා තියාගන්න ඕනේ. විනාඩි 15-30 අතර කාලයක් වහලා තියාගත්තාම ඇති. මම දැන් මේක විනාඩි 15ක් වහලා තියාගන්නවා. මේ තියෙන විනාඩි 15කට පස්සේ දැන් මේක හැදීගෙන එනවා. අන්තිමට මේකට කළු කුඩු එකතු කරගන්න ඕනේ. කළු කුඩු වලින් තේ හැදි එකහමාරක් එකතු කරගන්න ඕනේ. දැන් මම කළු කුඩුත් එකතු කරගන්නවා. මේ වෙලාවේදී ඔයාලට මම කියන්න ඕනේ, මම මේක හදාගන්න චිකන් ග්‍රෑම් 750ක් අරගෙන තියෙනවා. ඔයාලා චිකන් අරගන් ප්‍රමාණික බලලා කුළුබඩු ප්‍රමාණයන් ටිකක් වෙනස් කරගන්න. කළු කුඩුත් එකතු කරගෙන තව විනාඩි 5ක් වගේ තියාගෙන ලිපෙන් ඉවතට අරගන්න පුළුවන්. සම්පූර්ණ කාලය යන්නේ විනාඩි 15-20 අතර තමයි. දැන් චිකන් කරියකේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවරයි. හරීම රසපාටට තියෙනවා. දැක්කහම කන්නමයි හිතෙන්නේ. ඔයාලත් මේ විදියට හදලා බලන්න. හරීම ලේසියෙන් ඉක්මනින්ම හදාගන්න පුළුවන්. හරීම රසයි. ඔයාලා මේ වීඩියෝ එක කැමති ඇති කියලා මං හිතනවා. ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න, මේ වගේ වීඩියෝ තව බලන්න, channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් ලේසි රෙසිපි එකකින් ඔයාලව හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න.